සියලු දෙනාටම සුබ උදෑසන. කුසිකර්ම ඉඩම් පසු සම්පත් වාරි මාර්ග ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය අපේ රටේ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක ඉතාමත් සමීප අමාත්‍යාංශය. අපේ රටේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්න ඒ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමේදී කුසිකර්ම ඉඩම් මෙම අමාත්‍යාංශයට තමයි විශාල කාර්යභාරයක් පැවරලා තිබෙන්නේ. අපි කවුරුත් දන්නවා අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් කුසිකර්මාන්තය තීව්‍ර කර්මාන්තය එක්ක බැඳුණු ආර්ථික ප්‍රභවයන් සහිත ජනතාවක් තමයි වැඩිපුර ඉන්නේ. එනිසා මේ අමාත්‍යාංශ මොනතරම් ප්‍රමාණකින් අපි ඵලදායීතාවයෙන් යුතුව කාර්යක්ෂමතාවයෙන් යුතුව වැඩ කරන්න සමත් වෙනවද කියන එක මත තමයි ග්‍රාමීය දුප්පත්භාවය අපිට තුරන් කරන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙන්නේ. අපි කවුරුත් දන්නවා පසුගිය ජනාධිපති වරණේ ඒ ජනවරමේ ස්වභාවය අලුත් දේශපාලන ව්‍යාපාරයක් වෙත බිය නැතුව පුරවැසියන් බලයට ලබා දීමට ගන්න තීන්දුව ඒක සාමාන්‍ය තීන්දුවක් නෙවෙයි ටිකක් අදිස්ථානශීලි බලාපොරොත්තු සහිත තීන්දුව. ඒ වගේ මේක ඇතුලේ කරුණු කීපයක් ගැබ්බෙලා තිබුණා. එකක් අපේ රටේ මේ දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධය. අපේ රටේ දේශපාලන සංස්කෘතිය පොදු ජනතාවගෙන් දුරස් කරන ලද පොදු ජනතාවගෙන් උඩින් ඉන්න ලද දේශපාලන සංස්කෘතියක් තිබෙනවා. එනිසා ජනතාවගේ අභිලාෂයක් තිබෙනවා ජනතාවට උඩින් ඉන්න දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි කියලා. දෙවැනි එක තමයි සාමාන්‍ය ගත්තහම ජනතාව එදිනෙදා මුහුණ දී තිබෙන ආර්ථිකමය ගැටලු. දරුවන්ට අධ්‍යාපන ලබා දෙන්න, වැඩිහිටියන්ට බෙහෙත් ටිකක් ගන්න, එහෙම නැත්නම් තමන්ගේ දෛනික ආහාර වේල සපයා ගන්න නොහැකි වීම ආර්ථිකමය ගැටලු පදනම් වෙලා තිබෙනවා මේ ජනවරම පිටුපස. තුන්වෙනිව ගත්තහම කාර්යක්ෂම රාජ්‍ය සේවය. සාමාන්‍ය ගත්තොත් අපි දන්නවා ඔබ රාජ්‍ය සේවකින් හැටියට ඔබ ඔබගේ කාර්යභාරය සිදු කරත් පුරවැසියන් හිටියට අපි ඇහුවොත් ඒගොල්ලෝ අපේ රාජ්‍ය සේවය පිළිබඳ තෘප්තිමත්ද කියලා මම හිතන්නේ වැඩි ප්‍රමාණයකින් අපිට එන පිළිතුර තමයි ඔවුන් තෘප්තිමත් නැහැ. ඔවුන්ගේ කාර්යයක් ඉටු කර ගැනීමේදී ඔවුන්ට වෙන අපහසුතාවයන්, ගත වෙන කාලය, දක්වන ප්‍රතිචාරයන් ඒවා පිළිබඳ මම හිතන්නේ අපේ රටේ පුරවැසියන් තෘප්තිමත් නැහැ. එනිසා අපි කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් අපේක්ෂාව මේ ජනවරම තුල තිබෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් තිබෙන්නේ අපේ රටේ පුරවැසියන් තේරුම් අරන් තිබෙන මේ ආර්ථික බිඳවැටීමේ පිටුපස ආර්ථික ප්‍රතිපත්ති හා සමාන ලෙස වංචා, දූෂණ, නාස්තිය හේතු වී තිබෙන බව. අපිට බලය උපද්දන්නේ කොතනින්ද? මට බලය උපද්දන්නේ විවස්ථාවෙන් වුණත් මට ඒ විවස්ථාවේ බලය නිර්මාණය කළා තිබෙන්නේ ජනතාවගේ ජනවරම. අපි ඒ ජනවරමට ගරු කරන, ඒ ජනවරම කෙරෙහි තිබුණු විශ්වාසය තබන ජනතාවගේ ජනවරමේ ගෞරවය රකින පාලනයක් අපිට අවශ්‍යයි. එනිසා මම හිතන්නේ අපි දන්නවා දේහේ පුරාම පැතිරී තිබෙන මේ වංචාව, දූෂණය, නාස්තිය අපි නතර කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තොත් ඔබ ඔබට පැවරී තිබෙන කාර්යභාරයෙන් ඉටු කිරීමේදී ඔබ කවර හෝ දුෂ්කරතාවයකට, ගැටලුවකට මුහුණ දෙනවා නම් ඒ සද්භාවයෙන් එම කාර්ය ඉටු කිරීම සඳහා දරන ප්‍රයත්නයෙන් ඔබ යම් අපහසුතාවයකට, ගැටලුවකට මුහුණ දෙනවා නම් අපි ඔබ වෙනින් පිළිහිටිනවා. මම දන්න සමහර විට රාජ්‍ය සේවයේ බොහෝ අයට පහුගිය කාලේ මම අත්දැකලා තිබෙනවා ඔවුන් ඔවුන්ගේ රාජකාරී සීමාව තුළ වැඩ කරන්න යාම නිසා ඇතිවෙච්චි අහිතකර ප්‍රතිඵල. ඔබ ඔබගේ රාජකාරී සීමාව තුළ ඔබට පැවරී තිබෙන වගකීම ඉටු කිරීම සඳහා දරන සෑම ප්‍රයත්නයේදීම අපි ඔබට සහාය දෙනවා. ඒ ඉටු කිරීම සඳහා දරන ප්‍රයත්නයේ විසින් කවර හෝ ගැටලුවකට මුහුණ දෙනවා නම් අපි ඔබ වෙනුවෙන් පිළිහිටිනවා.